හරිනි මන්ත්‍රීතුමිය නෑ කිව්වට මේ හඬ පටේ මෙතන තියෙනවා. ඒ කාලේ 88 89 කාලේ ඔහු තමයි ඔය කියන අධිකරණ බලේ ක්‍රියාත්මක කරේ. ලාල්කාන්ත මහත්තයා කියන එක තමයි ඉදිරියේදී වෙන්නේ. තුමාලගේ ආණ්ඩුව යටතේ ආණ්ඩුව ක්‍රියාත්මක වුණ නැති එකට අපි පලි නෑනේ. ඒක ක්‍රියාත්මක කරන්නේ ඒගොල්ලෝ. ඉතින් ඒක අපේ පිටින් දාන්න බෑ. මේ රටේ 60000ක් මරපු එක ඔබතුමීට අමතක කරන්න පුළුවන් වුණාට. මගේ ආසනේ හිටපු GVS සිල්වා මන්ත්‍රීතුමා සිල් අරගෙන ඉන්නකොට එතුමා ඝාතනය කරා. 87 89 ඒවා මතක් කර කර ඒවා ගැන කතා කරන එකෙන් පළක් නැහැ ගරු සභාපතිතුමා. හරි ඔහොම අතීතයක් තියෙන රටක් මෙහෙම. මේ පිළිබඳව මේ ඉතා පැහැදිලි හඬපටයක් තියෙනවා. ඒක කරුණා කරලා මේ ගරු මන්ත්‍රීතුමා දැන් මේ හඬපට ප්‍රකාශ කරන්න පටන් ගත්තොත් මේ හැමෝම මේ හඬපට ප්‍රකාශ කරන්න පටන් ගනීවි. නෑ මේක ඉතා පැහැදිලි. අපිට ලොකු බයක් තියෙනවානේ. අපි ගරු මුලාසනාන බරතුමනේ අපිට ලොකු ගැටලුවක් තියෙනවා මේ පිළිබඳව. මේක මේ ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධානියෙක් ප්‍රකාශ කරපු දෙයක්. එතකොට ඒ ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධානියෙක් මේ වගේ දෙයක් ප්‍රකාශ කරනකොට නීතියට ගරු කරන පුද්ගලයෙක් හැටියට අපිට ලොකු ගැටලුවක් තියෙනවා ජනතා විමුක්ති පෙරමුණේ ගම්මට්ටමේ එක්කෙනෙක්ට අධිකරණ බලයක් දෙනවා කියන එක. එතකොට ඒ අධිකරණ බලයක් දීම පිළිබඳව මේ හඬපටේ ප්‍රකාශ කරන්නේ. එතකොට අපේ මිත්‍ර හරිනි මන්ත්‍රීතුමිය නෑ කිව්වට මේ හඬපටේ මෙතන තියෙනවා. අරු මන්ත්‍රීතුමා කාලයේ ප්‍රශ්නයක් තියෙනවා. දැන් මේක විවාදයකට යනවා. ඒක නිසා මේ ප්‍රශ්නයක් අහගන්න කියලා තමයි ඔහුතුමාගෙන් මම කාරුණිකව ඉල්ලීමක් කරන්නේ. ගමට නීතිය ක්‍රියාත්මක කරවන්න බලයක් ඔබට අපි ලබා දෙනවා. ඔය එතකොට ඉතින් ගරු මුලාසනාරෝඩ ගරු මන්ත්‍රීතුමනි, ඒක ඉතාම ගැටලුකාරී තත්ත්වයක්. ඕක ඒක හරියට ඇහුන් නැත්තම් මං ආයි දාන්නම්. නීතිය ක්‍රියාත්මක කරවන්න බලයක් ඔබට අපි ලබා දෙනවා. කියන්නේ බලය බෙදෙනවා. ඔබේ ගමේදී නීතිය පසිනිරන්න බලයක් එක්ක මේ පාර්ලිමේන්තුවේ ඉන්න කවුරු කතා කරනවා? මාත් කතා කරනවා. පැය ගාණක් කතා කරන එක නෙමෙයි ප්‍රශ්නේ තියෙන්නේ. මම ඔබතුමා කියපු කාරණයට 100%ක් එකඟයි. නීතිඥයෙක් විදියට අධිකරණ බලය ගමේ ජනතාවට මේ අධිකරණතුමා ඔය ඔය කතාවට වැඩිය හොඳ කතාවක් එතුමා කියන්න තිබුණේ. මේ අර හරකගේ ඔළුවට මේ ජජ්ගේ මේවා එක දාන එකට වැඩිය මේ රටේ නීතිඥයෙක් විදියට අධිකරණ බලය මිනිස්සුන්ට බෙදලා දෙන්න බෑ. හරිද? ඒක තමයි ඇත්ත කතාව. ඉතින් ඒක දෙන්න පුළුවන් කියලා කවුරු හරි කියනවා නම් ඒ අය නම් මේ රට පාලනේ බාරගන්නේ රටර දෙයියන්ගෙම පීටයි. ඔව් මිස්ටර් ගරු. ඔව් මන්ත්‍රීතුමා කතා කරන්න. ගරු මේ අධිකරණතුමා, මට දැනගන්න පුළුවන් ද අධිකරණ බලය විමධ්‍යගත කරන්න පුළුවන් ගමට කියලා? මට කරන්න උත්තරයක් දෙන්න. අධිකරණ බලය විමධ්‍යගත කරන්න පුළුවන්ද? ගරු ඇමතුමා කතා කරා. ගරු සභාපතිතුමනි, ගරු සභාපතිතුමනි, අධිකරණ බලය අපේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව අනුව මේ පාර්ලිමේන්තුව මත තමයි ඒ බලය පැවරලා තියෙන්නේ. එතකොට මේ රටේ නිසි පරිදි පිහිටවන ලැබුණ අධිකරණ පද්ධතියට හැර වෙන කිසි කෙනෙකුට අධිකරණ බලය ලබා දීමක් කරන්න බෑ. මම මගේ පොඩි අත්දැකීමක් කියන්නම්. මගේ එකම අත්දැකීමක් කියන්න පොඩ. ගරු සභාපතිතුමනි, මගේ පන්ති හිටියා මේ වලස් මුල්ලේ අපේ ගමේ පන්ති ඉගෙන ගත්ත ළමයෙක් හිටියා. ඔහුගේ නම මට මතක, සුමනසේන. ඒ කාලේ 88 89 කාලේ ඔහු තමයි ඔය කියන අධිකරණ බලය ක්‍රියාත්මක කරේ. ඔහු අපේ ගමේ ඇවිල්ලා පරණ බෙදුම් නඩු තිබුණා, ඉඩම් නඩු තිබුණා. ඔහු ලනු කැරැල්ලක් අරගෙන ඇවිල්ලා ඒ දෙක ඒවා මැනලා කියලා වැටවල් ගහලා දීලා ගියා. ඒවලෙම නඩු විසඳලා ගියා. පස්සේ කාලෙක මම දැක්ක ඔහු මේ ඝාතනය කරලා දාලා තිබුණ කවුරු විසින්ද දන්නේ. එහෙම ඒ කාලේ අධිකරණ බලයක් ක්‍රියාත්මක කරා ඒගොල්ලන්. නමුත් දැන් මේක විවස්ථානු යටතේ කරපු එකක් නෙවෙයි. ගරු සේමසිංහ මහත්මයා කතා කරන්න. ගරු මූලාශ්‍රාඩුවර මන්දිතුමනි, ඉතින් මම කිව්වේ ගරු මන්දිතුමනි,
මම කිව්වේ දැන් මේ පාර්ලිමේන්තුවක අවශ්‍යද මොකද්ද මේ පොයින්ට් ඔෆ් ඕඩර් එක ශාන්ත වණ්ඩාර ගරු සභාපතිතුමනේ මෙතන අධිකරණ ඇමතුමත් කිව්වා එහෙම බෑ කියලා දයසිරි ජයසේකර ඇමතුමත් කිව්වා එහෙම බෑ කියලා එහෙම බෑ කියලා කිව්වට හරණි අමරසූරිය මැතිණියක් කිව්වා එහෙම බෑ කියලා එහෙම බෑ කිව්වට පසුගිය මැයි 9 වෙනිදා පාරවල් දිගේ ඇවිල්ලා ගේට්ටු කඩලා ගෙවල් කඩලා ඒ සියල්ලම කරා පොලිසිය විමර්ශනයක් නැහැ අදවත් ඒවට පොලිසිය ඕන අපරාධයක් කරොත් පොලිසිය විමර්ශනයක් කරලා වැඩිදිකරුවන් අත්අඩංගුවට ගන්න ඕනේ අනිත් එක තමයි රාජ්‍ය දේපල ගිනි තබා විනාශ කිරීමට අප දෙන්න බෑ සුවිශේෂී කරුණක් නැතුව උසාවිය. හැබැයි ඒ ඔක්කොම අප දීලත් ඉවරයි. බහුතරයන් නිදොස් කරන නිදහස් කරලා ඉවරයි. අද වෙනකම් පොලිසිය විමර්ශනයක්වත් කරලා නැහැ. ඒ හින්දා ලාල්කාන්ත මහත්තයා කියන එක තමයි ඉදිරියේදී වෙන්නේ. ගරු මහින්දානන්ද එමෙතුමා මන්ත්‍රීතුමියට දීලා මට දෙන්න. ඔව් හරිනි මන්ත්‍රීතුමිය. මා දැන් ආණ්ඩු බලය තියෙන්නේ මෙතුමාලට නම් එතුමාලගේ ආණ්ඩුව යටතේ ආණ්ඩුව ක්‍රියාත්මක වුණ නැති එකට අපි පලි නෑනේ ඒක ක්‍රියාත්මක කරන්නේ ඒගොල්ලෝ. ඉතින් ඒක අපේ පිටින් දාන්න බෑ. ඒක අපේ වැරද්දක් නෙවෙයි. අනිත් එක අලුත් ව්‍යවස්ථාවක් තුල නීතියට තියෙන ප්‍රවේශය මීට වඩා සාධාරණ විදියට බෙදලා යන්න ඕනේ කොහොමද කියන එක මිනිස්සුන්ට access to justice කියන එක ශක්තිමත් කරන විදිය ගැන සංවාදයක් අපිට සමාජය තුළ අවශ්‍යයි. මේක මේ ඉතාමත්ම පටු විදියට අතිශයින්ම පටු විදියට තමන්ගේ දේශපාලන උවමනාව සඳහා හරි 87-89 ඒවා මතක් කර කර ඒවා ගැන කතා කරන එකෙන් පළක් නැහැ ගරු සභාපතිතුමා. දැන් විජේදාස රාජපක්ෂ අමාත්‍යවරයා කිව්වා කවුද තරුණයෙක් ගැන ඒ තරුණයා මරුණ එක ගැන කවුද මැරුවේ කොහොමද මැරුවේ කියලා දන්නේ නැහැ කියලා. හරි ඔහොම අතීතයක් තියෙන රටක් මෙහෙම. ඒ විදියට ලේ වැගුරුණු රටක් මේක. මේ රටේ යුක්තියක් සාධාරණයක් තිබ්බ නැති රටක් මේක. එතකොට එහෙමනම් අපේ නීතිය කොහොමද වෙනස් විය යුත්තේ? මිනිස්සුන්ට මීට වඩා සාධාරණ නීතියක් කොහොමද ක්‍රියාත්මක වෙන්න ඕනේ? අපි දන්නවා ගරු සභාපතිතුමා දරුවන් සහ ගැහැණුන් පිළිබඳ උසාවියට ගියාම කොච්චර කාලයක් යනවද කියලා මේ නීතිය ක්‍රියාත්මක වෙන්න. ඉතින් ඒ නිසා නීතිය වෙනස් වීම නීතිය මීට වඩා සාධාරණව ජනතාවට ප්‍රවේශය මීට වඩා සාධාරණ Can you sit down, madam? ඉතකන් මේ මගේ උගත් ගරු මන්ත්‍රීතුමිය ඔබතුමියගේ කතාවේදී කිව්වා මේ 88-89 අමතක කරන්න ඕනේ කියලා. නෑ ඔබතුමිය දැන් කිව්වා ඒවම කතා කර කර වැඩක් නෑ ඒවම අමතක කරන්න කියලා. ඔබතුමියට ඒව අමතක කරන්න පුළුවන්. මේ රටේ 60,000ක් මරපු එක ඔබතුමියට අමතක කරන්න පුළුවන් වුණාට. අපේ ගමේ ට්‍රාන්ස්ෆෝමර් එක ගිනි තියපු එක බස් එකක ඉනි තියපු එක විජේ කුමාරතුංග මරපු එක. හාමුදුරුවෝ ඝාතනය කරපු එක මේ සැපල් කන්තවරු ගිනි තියපු එක හරි පළවෙනියට ඡන්දේ දාපු කෙනාගේ ඇඟිල්ල කැපුවා ඔබතුමියලගේ පක්ෂය මෙරටේ මිනිස්සුන්ගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය ඡන්දේ නැති කරලා තමුන් ආශ්‍රයලා මගේ ගමේ පළවෙනි ඡන්දේ දාපු කෙනා ඇඟිල්ල කපලා බෙල්ල කපලා මිනි පෙට්ටිය පහලින් ගෙනියන්නේ කිව්වා ඔබතුමිය කියන්නේ ඒ අතීතය අමතක කරන්න කියලා ගරු මන්ත්‍රීතුමා කාලේ ප්‍රශ්නයක් තියෙනවා ඉවර කරනවා දෙවැනි එක මගේ මේ Facebook එකේ ෆොටෝ එකක් තියෙනවා මාලිමා ආණ්ඩුවේ අධිකරණ ඇමති ලාල්කාන්ත කියලා. එතකොට මාලිමා ආණ්ඩුවේ අධිකරණ ඇමති තමයි මේ කියන්නේ. බලය විමධ්‍යගත කරනවායි කියලා. දැන් ඔබතුමිය හිතන්නේ අපිට තියෙන ප්‍රශ්නය දැන් ඔබතුමියලගේ ජනතා විමුක්ති පෙරමුණේ ගමේ ඉන්න පරණ ජීවිපිකාරයෝ කියන්නේ මගේ ගමේ නම් කුහකයෝ ටික. ඒ කියන්නේ අපේ ගමේ හරක් හොරා කසිප්පුකාරයා ගංජකාරයා තමයි මේ ගමේ ඉඳපු ජීවිපිකාරයෝ ටික. ඒතර ඒගොල්ලන්ටද මේ බලය දෙන්නේ? ඔබතුමිය ඒගොල්ලන්ටද බලය දෙන්න හදන්නේ? ඒ නිසා මේක ලේසියට ගන්න එපා. ඔබතුමියලගේ මේ කියන විදිහට ඔබගේ අධිකරණ ඇමති මේක කියන්නේ. ලාල්කාන්ත අධිකරණ ඇමති කියලා මේ ඔළුවේ මේක උද්දාගෙන මේ ෆොටෝ එකක් දාලා තියෙනවා. සම් මේක ඉතාම බරපතල ප්‍රකාශයක් කරු මන්ත්‍රීතුමිය. ගරු බොහොම ස්තුතියි. ඔව් සමන් මන්ත්‍රීතුමා මොකද්ද උතුමාගේ පොයින්ට් ඔෆ් ඕඩර් එක? නෑ ගරු සභාපතිතුමනේ විශේෂයෙන් මම හිතන්නේ මේ ලාල්කාන්ත කියන පුද්ගලයා විවිධ ප්‍රකාශ කරනවා මම හිතන්නේ මේ සමාජයේ නොමගයවන. ඉතින් ඇත්තට මේක අධිකරණයට අපහාස කිරීමක්. ඉතින් ඒක ඇත්තටම නීති ක්‍රියාත්මක විය යුතු විශේෂම නීතිය. පැහැදිලි ගරු මන්ත්‍රීතුමා ඔව් මිලේ මන්ත්‍රීතුමා ඔබතුමා මොකද්ද පොයින්ට් ඔෆ් ඕඩර් මිලේ මන්ත්‍රීතුමා? දැන් මම දැන් මේ ආර්ථිකයේ ගොඩනැගෙන තත්ත්වයන් පිළිබඳව තමයි කතා කරමින් හිටියේ. චන්දිම වීරක්වරි මන්ත්‍රීතුමා මොකද්ද වගේ පොයින්ට් ඔෆ් ඕඩර් එක?
පොයින්ට් ඔෆ් ඕඩර්. ඔව් කතා කරන්න මයික් එක දීලා. මගේ දිස්ත්‍රික්කයේ මන්ත්‍රීවරයෙක් ඇවිල්ලා හිටපු පළාත් සභාවේ මාධ්‍ය කිව්වා 88-89 මරලා දැම්මේ ස්ත්‍රී දූෂකයෝ කුඩු බංකොල්ලකාරයෝ බඩුකා ඒ වගේ කට්ටිය කියලා. හැබැයි ගරු මන්ත්‍රීතුමනි මගේ ආසනේ මන්ත්‍රීතුමා මගේ ආසනේ හිටපු GVS සිල්ව මන්ත්‍රීතුමා සිල් අරගෙන ඉන්නකොට එතුමා ඝාතනය කරා. එතුමා උපාසකයෙක් වගේ කෙනෙක්. ඒ වගේම 16 පාලි සේනාධීර කරන්දෙනිය මන්ත්‍රීතුමිය ඔබතුමා දන්නවද දන්නේ නැහැ. එතුමිය ගැබිනියෙක් වෙලා හිටියේ කරන්දෙනිය මන්ත්‍රීතුමිය. දරුවෙක් වදන්න හිටපු ඒ කාන්තා මන්ත්‍රීතුමිය වෙඩි තියලා කපලා මැරුවා. එතුමිය මොන දූෂකයෙක්ද? ඒකින්ද කරුණා කළා. ඒ වගේ දේවල් කරපු උදවිය සේමසිංහ මහතුමා කතා කරනකොට කාලේ ප්‍රශ්නයක් තියෙනවා ගරු මන්ත්‍රීතුමා. ගරු මන්ත්‍රීවරනි, ආගෙන ආවේ මේ රටේ මාස 20ක් ඇතුළත මේ ආර්ථිකයේ සිදු කරපු ප්‍රතිසංස්කරණවල ප්‍රතිඵලය. එතකොට ඒකට යද්දී අපිට අද පේනවා ජනතා විමුක්ති පෙරමුණ කියනවනම් ඔවුන් ආර්ථිකයක් ගත්තා රජයක් ගත්තාම ආර්ථිකය කළමනාකරණය කරනවා කියලා ඔවුන්ට කරන්න හැකියාවක් නැහැ. අනික මම කිව්වා මේ අධිකරණයේ සම්බන්ධයෙන් කරපු බරපතල ප්‍රකාශය මොකද ගමේ ජනතා විමුක්ති පෙරමුණේ සංවිධායකවරයාට නීති ක්‍රියාත්මක කිරීමේ බලය ලබා දෙන යාන්ත්‍රණයක් ඔවුන්ගේ ආණ්ඩුවක් යටතේ හදනවා කියලා. හැබැයි මොකද්ද හරුණි මන්ත්‍රීතුමිය එමෙල කිව්වේ? හරුණි මන්ත්‍රීතුමිය කිව්වා ඒකට තමයි access to justice කියන්නේ කියලා. If she is going to say giving judicial powers to the JVP card, it means access to justice. Can you imagine what sort of a country this will be? So that's a very wrong interpretation. Harini Mantri Tumiya Kironang, access to justice means we will give powers, judicial powers to JVP cadres in the village. What will happen to this country? Menna meka ithama barapatala prakashayak. Adata etumiyata beri una me kiyapu karanawa sambandhen raten samavagan janata mukti peramunata beri una janata mukti peramunata beri una me raten samavaganna මේ රටේ අධිකරණ බලය තමන්ගේ ගමේ පාක්ෂිකයට ලබා දෙනවා කියලා කරපු ප්‍රකාශය සම්බන්ධයෙන්. ඉතින් ඒ හින්දා මම මේ කියන්නේ ගරු මුලාසනාරුඩ මන්ත්‍රීතුමනි, මේ ආර්ථිකය හසුරවනවා කියලා කියන්නේ මෙන්න මේ වගේ බලහත්කාරකම් කරලා මේ රට නැවත ලෝකයේ කොන් වෙච්ච රටක් බවට පරිවර්තනය කරන්න අවශ්‍ය වැඩසටහනක් දෙන කණ්ඩායමක්. You're watching the Life Traveler Channel.